ගරු කතානායකතුමනි ලෝකයේ ආකර්ෂණීයම සංචාරක ගමනාන්තයක් වශයෙන් සැලකෙන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් දක්වන කර්මාන්තයක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරී වාර්තා අනුව 2018 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 4380ක්ද 2019 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 3606ක්ද වශයෙන් විශාල විදේශ විනිමයක් සංචාරක කර්මාන්තෙන් අපේ රටට හිමි වෙලා තිබෙනවා. තවද මධ්‍යම සංස්කෘතික අරමුදල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන සඳහා ආදායම් උත්පාදනය කිරීමටද සංචාරක කර්මාන්තය ඉතාමත්ම වැදගත් වෙනවා. සංචාරක කර්මාන්තයෙන් රටට සිදුණු දායකත්වයේ පිළිබඳව තොරතුරු වාර්තා මම මේ අවස්ථාවේ සභාගත කරනවා හැන්සත්ගත කරනවා. කෙසේ වුවද දල දේශීය නිෂ්පාදිතයෙන් ආසන්න වශයෙන් 5%ක ඍජු දායකත්වයක් සපයන ලද සංචාරක කර්මාන්තය COVID-19 වසංගත තත්ත්වය හමුවේ මේ වන විට දැඩි අවධානයට ලක් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරී 2019 වාර්ෂික සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව සංචාරක කර්මාන්තයේ ඍජු රැකියා ප්‍රමාණය 173592ක් වන අතර වක්‍ර රැකියා ප්‍රමාණය 229015ක් වෙනවා. මෙම රැකියා නියුක්තිකින්ගේ යැපෙන්නන් පිළිබඳව සැලකූ විට අවම වශයෙන් 115ක පමණ පිරිසක් සංචාරක කර්මාන්තයේ මෙම පසුබෑම හමුවේ අසරණ භාවයට පත් වී තිබෙනවා කියන කාරණාව කාටත් රහසක් නොවේ. 2019 වසරේ පාස්කු බෝම්බ ප්‍රහාර හමුවේ පසුබෑමට ලක් වූ සංචාරක කර්මාන්තය සඳහා පසුගිය රජයේ විසින් සහන රසක් ලබා දුන්නද වර්තමානයේ සංචාරක කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා මාස දෙකක කාරක ප්‍රාග්ධනය ලබා දීම හැර වෙනත් කිසිදු සහනයක් ලබා දෙන්නට මේ වර්තමාන රජය කටයුතු කළා නැහැ. හැම තැනම කිව්වා සෞභාග්‍ය දැක්ම හරහා සංචාරක ශේෂ්ත්‍රයට පහුගිය කාලයටත් වැඩිය ශක්තිය ලබා දෙනවයි කියලා. ආධාර ලබා දෙනවයි කියලා. සහන ලබා දෙනවයි කියලා. උපකාර කරනවයි කියලා. ඒ කිසිදු දෙයක්වත් ප්‍රියාත්ම කරන්නට වර්තමාන රජය කටයුතු කළා නැහැ. 2020 හයවැනි මාසයේ 10වැනි දින පවත්වන ලද ආමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සංචාරක කර්මාන්තයේ සඳහා සහන ලබා දීමට පහත තීරණ ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කළා තිබෙනවා. ඒක මම හැන්සත්ගත කරනවා සභාගත කරනවා. නමුත් මේ වන විටත් එම තීරණ මෙතෙක් ක්‍රියාත්මක කරලා නැහැ. සංචාරක හෝටල් හා සංචාරක කළමනාකරණ සමාගම්වල සේවකින් සඳහා මාසකට 20,000 බැගින් මාස 6ක කාල සීමාවක වැටුප් ගෙවීම සඳහා වසර 2ක සහන කාලයකට යටත්ව වසර 5ක් තුල නැවත ගෙවීමේ පදනම මත 104ක පොලි අනුපාතයක් යටතේ ණය ලබා දීම එක යෝජනාවක්. ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම 2020 මාර්තු 1වෙනි දින සිට 2020 අගෝස්තු 31වැනි දින දක්වා ගෙවිය යුතු විදුලි හා ජල බිල්පත් මාස 12ක කාල සීමාවක් තුල කොටස් වශයෙන් ගෙවීමට පහසුකම් සැලසීම කියලා මේ රජය යෝජනා කරා. කැබිනට් මණ්ඩලය යෝජනා කරා. ඒ ප්‍රකාශයත් කඩවුණු පොරොන්දුවක් බවට පත් වෙලා. ඒ වගේම ලීසින් වාරික ගෙවීම සඳහා ලබා දී ඇති මාස 6ක කාල සීමාව මාස 12කට දීර්ඝ කිරීමට තීරණය කොට ඇතත් ඒ සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති 2020 අගෝස්තු 26 වෙනි දින චක්‍රලේඛය මම ඒක සභාගත කරනවා හැන්සත්ගත කරනවා. ඒ මගින් එම සහනය ලබා දී ඇත්තේ රාජ්‍ය බැංකුව හරහා ලබාගත් ලීසින් පහසුකම් සඳහා පමණයි. බලපත්‍රලාභී මූල්‍ය සමාගම් හරහා ලබාගත් බහුතර ලීසින් පහසුකම් සඳහා එම සහනය ලබා දීලා නැහැ. මෙම පසුබිම යටතේ ජාතික වැදගත්කමකින් යුත් හදිසි කාරණයක් ලෙස සලකා පහත සඳහන් ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම
රජයෙන් බලාපොරොත්තු වෙනවා. එක සංචාරක කර්මාන්තය තුල ඍජුහා වක්‍ර රැකියාවන් වල නියුතු සේවකින්ගේ හා ඔවුන්ගේ යැපෙන්නන් ලක්ෂ ගණනින් මේවන විට අන්ත අසරණ භාවයට පත්ව ඇති බවත් ඔවුන්ට සහන සැලසීම සඳහා පුළුල් හා විධිමත් වැඩපිළිවෙළක් ඉතා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව රජය පිළිගන්නේද නොයසේනම් ඊට හේතු මොනවාද මේ සම්බන්ධයෙන් රජය විසින් ගෙන ඇති පියවර මොනවාද ඒවා නොගෙන ඇත්නම් ඉදිරියේදී පියවර ගන්නා වූ කාලවකවානුව කවරේද දෙක සංචාරක කර්මාන්තයේ ඉදිරි ආර්ථික සංවර්ධනය සඳහා ඉතා වැදගත් වන හා ආරක්ෂා කරගත යුතු කර්මාන්තයක් වශයෙන් රජය විසින් සලකනු ලබන්නේද නොලබන්නේද එසේනම් ඊට හේතු මොනවාද තුන අමාත්‍ය මණ්ඩලය විසින් 20 26 10 දින අනුමත කොට ඇති නමුත් මෙතෙක් ලබා දී නොමැති ඉහත සහන ලබා දීමට රජය විසින් කටයුතු කරන්නේ කවදාද කරුණාකරලා ඒකට දිනවකවානු කාලවකවානු සඳහන් කරන්න හතර සහ අවසාන ප්‍රශ්නය සංචාරක ශේෂ්ත්‍රයේ ලීසින් වාරික ගෙවීම වෙනුවෙන් ලබා දී ඇති සහන බලපත්‍රලාභී මූල්‍ය සමාගම් හරහා ලබාගත් ලීසින් පහසුකම් සඳහාද සහන ලබා දීමට රජය කටයුතු කරන්නේද නොඑසේනම් ඊට හේතු මොනවාද ස්තුතියි